Legenda. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු හෝරාව පහේ කලිසම වෙහෙස නිවන හවස. වෙහෙස නිවාගන්නයි අපි ගීතහන්නේ. හැබැයි ඒ වෙලාවට සුදුසු ගීත වෙන්නට ඕනෑ. අද විශේෂත්වය තමයි වෙහෙස නිවන හවස අද ගීතෝරන්නේ අසිරිමත් චරිතයක්. මේ අසිරිමත් චරිතය ශ්‍රී ලංකාවේ තමත් ප්‍රකට ආයතනයක තමත්ම ජනප්‍රිය චරිතයක් කියලා කිව්වොත් නිවැරදි. එවගේම ගීත සාහිත්‍ය පිළිබඳ මන අවබෝධයක් තියෙන ගායන කුසලතාවයක් තිබෙන අසිරිමත් චරිතයක් තමයි අද මේ හෝරාවේදී ගීතෝරන්නේ. මේ තමයි ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ කළමනාකාර, එවගේම එතුමා බහාර වෙන්නේ ජාත්‍යන්තර භාණ්ඩාගාර සහ ආයෝජන අංශයයි. මේ සුගත් ගුණසේකර මහතා, අයිබන් ඔතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කියන ජාත්‍යන්තර ගුවන් විදුලියට. ඔබතුම අපේ රසිකයෙක් නේද? ඇත්ත වශයෙන්ම ගුවන් විදුලිය නිතරම අහන ඇත්තම ඔබගේ රසිකයෙක් මම. හරිම සතුටුයි. ඒ විතරක් නෙවෙයි, මට මතකයි එක්තරා අවස්ථාවකදී අපි පිබිදෙන ගායක පරපුර කරනකොට ඔබතුමා අපූර්ව ගීතයක් ගායනා කරා. මමත් ප්‍රිය කරන, ඔබත් ප්‍රිය කරන තාමත්ම ගීතයක් අපි ගායනා කරා. ඇත්ත වශයෙන්ම මේ වැඩසටහන අපි පටිගත කරේ ලංකා බැංකුවේ මූලස්ථානයේ. ඉතින් ලංකා බැංකුව කියලා කියන්නේ මහා වෘක්ෂයක්, ජාතියේ මහා පහන්තැඹ. ඒක අපිට කාටවත් අමතක වෙන්නෙත් නෑ, අමතක කරන්න බෑ. අපි ඒ ගැනත් කතා කරමු. හොඳයි, දැන් මේ ඔබතුමා මොකද්ද හිතෙන්නේ මේ අපි මේ හෝරාව වෙහෙස නිවන හවස කියලා කියන මොකද පහත් හයත් අතරනේ, පහඳලා හය දක්වා. විශේෂයෙන් දැන් මේ වෙලාව තමයි වැඩි දෙනෙක් අපි දන්නවා මේ හවස් වෙලා දැන් ගෙදර වැඩ ඇරිලා ගෙදර යන වෙලාව. තව සමහරු ගෙදර ඇවිල්ලා වාඩි වෙලා තේකක් එම බීලා ඉන්න වෙලාව, වෙහෙස නිවාගන්න වෙලාව, මේ වගේ වෙලාවකදී ඇත්ත වශයෙන්ම සංගීතය කියන එක තමයි ඒගොල්ලොන්ගේ දවස පුරාම තිබ්බ වෙහෙසට ඇත්තටම යම්බිසි අමෘතයක් වගේ දෙයක් වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ඒකට ගැළපෙන විදිහට ඒගොල්ලෝ හැමතිස්සෙම තමයි අපගේ වගකීම වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ගුවන් විදුලිය ඒ කාර්යභාරය ඉෂ්ට කරනවා කියන එක මම සතුටෙන්ම කියන්න කැමතියි. ගොඩක් සතුටුයි. අපිට කියන්නකො මේ හෝරාවට අපි අසන්න 97.9 ශ්‍රී ලංකාවේ www.crsrilanka.com ලෝකේ පුරා අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ජංගම දුරකථනෙන් අහන විශාල පිරිසක් ඉන්නවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. එහිඳලත් කතා කරයි. ඉතින් මොකද්ද මුල්ම ගීතේ? මම විශේෂයෙන් ඔබ දන්නවා ශ්‍රී ලංකික හැටියට, ඒ වගේම චීනය ගත්තත් අපේ බෞද්ධ දර්ශනයට මූලික තැනක් තිබෙනවා. බුද්ධ ධර්මය, බුදුන් වහන්සේ තමයි ඉතින් අපේ ලංකාවේ පදනම හැටියට අපි සලකන්නේ. අපේ සංස්කෘතිය හැමදේම අපිට ආවේ ඒ නිසා. මම ඒ නිසා මූලික පළවෙනි ගීතයට මම තේරුවේ බුදුගුණ ගීතයක්. මේ ගීතය ඔබ දන්නවා සෝමතිලක ජයමා ගායනා කරන බුදු පියාණනේ කියන ගීතය. බුදු පියාණනේ ඔබ පාද කරණිමි එනිපා මේ ගීතය ඇත්තම අලුත් ගායකයෙක් අලුත් ගීත රචකයෙක් තමයි රචනා කරලා තියෙන්නේ. ඒ රචනා කරලා තියෙන්නේ විජේතිලක රත්නායක කියන මැතිතුමා. එච්චර ජනප්‍රියම පුජ්‍යලෙක් නෙවෙයි. සංගීතය සහ ගායනය සෝමතිලක ජයමාගේ. ඉතින් මම මුල්ක වශයෙන් මේකට කැමැත්ත පළ කරේ මොකද අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන බුද්ධ ධර්මයේ, ඒ බුද්ධ ධර්මයත් එක්ක අපේ මුළු සමාජයම බැඳිලා තියෙනවා. ඉතින් මේ සමාජය අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ සසරෙන් එකතු එතර වීම තමයි අපේ අරමුණ. අපේ ජීවිතේ සතුටෙන් ගත කිරීමට හැමදේම කරත් අපේ අරමුණ එතරයි. ඉතින් ඒ නිසා මං හිතුවා අපි ඉස්සෙල්ලාම බුදුගුණ ගීතකින් පටන් ගැනීම හොඳයි කියන එක. අපේ මේ වෙහෙස නිවන හෝරාවේ බුදුගුණ ගීතයකින් පටන් ගැනීම හොඳයි කියලා මං කල්පනා කළා. හැමෝගෙම වෙහෙස නිවේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගීතය අහමු. පියන්තියට මිහි කත සනහා බැලු බැලු නිත් සිත් බඳවා දහම්
විපාත කරනි සසර සයුරතට නෞකාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොවේ අනදි ගුණදම් මුහුදයි බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි දුකියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අසිරිමත් චරිතයක් තමයි අද ගීතෝරන්නේ. මේ තමයි ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ කළමනාකාරතුමා මේ සුගත් ගුණසේකර මහත්මයා. දැන් ඔබතුමා මේ ජාතියේ මහා පහන් ටැඹ මොන අංශයේද භාරවෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාර කියලා කිව්වම? අත වශයෙන් මම ලංකා බැංකුවේ මගේ සේවා කාලය දැන් අවුරුදු 40කට ආසන්නයි. ලංකා බැංකුවේ මම විවිධ තනතුරුවල ඔබ දන්නවා 70 කියන්නේ 80 දශකයේ මුල ඉඳලා මම බැංකුවට සම්බන්ධ වෙලා හිටියා. ඒ බැංකුවේ විකාශනයත් එක්ක මම දිගටම සම්බන්ධ වුණා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ල මැනුවල් විදිහට තමයි වැඩ කරේ. ඉස්සෙල්ලාම ක්‍රමානුකූලව කම්පියුටර් තාක්ෂණයට ආවා. අද ඩිජිටල් තාක්ෂණය දක්වා මේ බැංකුව ගමන් කරලා තිනවා. අද ඔබ දන්නවා ලංකාවේ තියෙන තාක්ෂණය අද ඉහළම මට්ටමේ තියෙන බැංකුව තමයි ලංකාවේ. අපි තමයි ලංකාවේ තියෙන අංක එකේ බැංකුව. ඉතින් අත වශයෙන්ම මම දැනට බාරව කටයුතු කරන්නේ භාණ්ඩාගාර ජාත්‍යන්තර භාණ්ඩාගාර ආයෝජන අංශය. ඊට අමතරව මට ඕසිස් කියන්නේ ඔබ දන්නවා විදේශ ශාඛා. ලංකා බැංකුවේ විදේශ ශාඛා කීපයක් තියෙනවා. අපේ මාලේ ශාඛා දෙකක් තියෙනවා. චෙන්නයි ශාඛාවක් තියෙනවා. ඒ වගේම සීෂෙල්ස් වල ශාඛාවක් තියෙනවා. ලන්ඩන් වල අපේ කියන්නේ ලංකා බැංකුවටම අයිති සබ්සිඩියරි එකක් කියන්නේ අපගේ උප ආයතනයක් කියලා කටයුතු කරන ආයතනයක් තිබෙනවා. ඒ ආයතන පවා මගේ පාලනයට යටතේ තමයි තියෙන්නේ. හොඳයි. මොකද ඊළඟ ගීතවලම අපිට ලබා දෙවනි මම ගීතය ඉතින් මේ වෙහෙස නිවන හවස මගේ මම කල්පනා කරා අපේ ජාතික අභිමානය වර්ධනය වෙන ගීතයක් තේරුවොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසාම මම කල්පනා කරා විශේෂයෙන් මේ රත්නදීප ජන්මභූමි කියන මේ අමරදේව ශූරින්ගේ මේ ගීතය. මොකද අපි ඉපදිලා ඉන්නේ පින් බිමක. මේ ඉර එළිය ජලය ගහකොළ සතා සිව්පාව
නිමක් නැති ස්වභාවික සම්පත් වලින් අපි අනු වුණයි. ඒ වගේම අපිට නිදහස ලබා ගැනීම සඳහා අපගේ ජාතික වීරවරුන් ඉතිහාසය පුරාම විශාල සටනක් කළා. අපේ මේ රට එක්සේසත් කරන්න කටයුතු කරලා තිබෙනවා. 2009 දිත් අපි යෝධය තමයි ඉෂ්ට කරනු ලැබුවේ. ඉතින් එතකොට මේ අපගේ මේ මහගම සේකර සූරීන් මේ සෑම දෙයක්ම මේ පින් භූමිය අපගේ දිරුවන් කරපු සේවාව, ඒ වගේ අපේ මේ භූමියේ තියෙන සම්පත්වල තියෙන වටිනාකම, මේ හැම දෙයක්ම මේ ගීතය තුළට අන්තර්ග්‍රහණය කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම මේ ගීතයට මහගම සූරීන් සමග අපගේ හෙළේ මහා ගාන්ධර්ව යනන් වුණ අමරදේව සූරීන්, ඒ වගේම අත්වල් බැඳිලා අපගේ ගායක පිරිස, මේ හැම කෙනෙක්ම විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරලා තියෙනවා කියන එක මට පේනවා. මං හිතන්නේ අපගේ ජාතික ගී හා සමානයි කියලා කිව්වත් ඇත්තටම ජාතික ගී ඒ තරම් අපිට මේ ගීතය ගැන කියන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ අවස්ථාවට මම හිතුවා අපි ජාතික අභිමාන ගීතයක් ගායනා මේ වෙලාවට පත් කළා අපගේ පිරිසට දැනුවත් කරන්න හොඳයි කියන එක මගේ විශ්වාසය. අපි හමුයි.
අශෝක ගීතයයි නිවන හවස අසිරිමත් චරිතකෙන් විශේෂාන්ගේයට අද අපි ආරාධනා කළා. තමත් අසිරිමත් චරිතයකට එතුමා තමයි ජාතියේ පහා පහන් ටැඹගෙන විරුදාවලයෙන් හඳුන්වන ලංකා බැංකුව ලංකා බැංකුවේ ජ්‍යේෂ්ඨතම නිලධාරිතුමෙක් එතුමා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය මහකළමනාකාරතුමයි මේ අද ගී තෝරන්නේ සුගත් ගුණසේකර මහතා. දැන් සුගත් මහත්මයා, දැන් මේ ජාතියේ මහා පහන්ටම කියලා කිව්වටම වැරද්දක් නැහැ. මොකද තරම් සේවයක් දැන් අවුරුදු කීයද? 70ක්ද? අවුරුදු 80ක් සම්පූර්ණ. ගිය අවුරුද්දේ අගෝස්තු බලන්න දාට අවුරුදු 80ක් සම්පූර්ණ කරා. නේ පැරණිම බැංකුව. බැංකුව ලංකාවේ. දැන් දඩවසින් පාරි ගනුදෙනු කරුවන් කොච්චරද? අතරම මිලියන 12කට ආසන්න ගනුදෙනු කරුවන් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 22යි. මිලියන 12කට ආසන්න ගනුදෙනු කරුවන් ප්‍රමාණයක් අපිට ඉන්නවා. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් භාගයකට වැඩි අපිට එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඔව්, අනිත් එක මේ අලුත් තාක්ෂණ අඳුනා දීම නිසා තවත් වැඩි වෙනවා. අත්‍යවශ්‍යම වැඩි වෙනවා. විශේෂයෙන්ද තාක්ෂණය කියන අපේ අලුත් පරපුර දැන් ලංකා බැංකුවත් එක්ක ඇත්තම වැඩියෙන් සම්බන්ධ වෙනවා. මොකද අපේ මේ ඩිජිටලයිස් සිස්ටම් අපි දැන් දියුණු කරගෙන යනවා. ශාඛා මුළු පද්ධතියම අපි ඒක එකතු කරලා අද ශාඛා කියන සංකල්පේ නැහැ. බැංකුව කියන සංකල්පේ දින කොහේ ගියක් ගිනුමක් කරගත් ඒක බැංකුවේ ගිනුමක්. අපේ ශාඛා වෙනම තිබුණාට බැංකුව හැටියට තමයි දැන් යන්නේ. ඒ නිසා ඒ තරම් අපි දිනුන ඈත ගම්මානවල පවා අපේ ශාඛා පද්ධතියට අපි ලින්ක් කරලා තියෙන සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ තරමටම අපේ ඩිජිටලයිස් තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. දැන් මමත් ලංකා බැංකුවේ ඉතින් මේ මටත් හරි පහසුකම් සැලසෙලා තියෙනවා. ඔන්ලාක කාඩ්පතින් මුදල් ගන්න, මුදල් තැන්පත් කරන්න, ඒ වගේම තොරතුරු දැනගන්න ගොඩක් පහසුකම් පැය 24 සේවාවම දීලා තියෙනවා. ඒ හැම දෙයක්ම ඇත්තටම අද ලබා දීලා තියෙනවා. ඒකයි මම ඔබතුමාට කලින්ම කිව්වේ අද පුජ්‍යලක බැංකුව ගත්තද එහා ඊටත් වඩා ඉස්සරහට ගිය ඉතින් මම හිතන විදිහට අපි සේවාවක් රටේ ජනතාව වෙනුවෙන් කරනවා. හොඳයි හොඳයි. අපි ඊළඟ ගීතයට යමු. මොකද්ද ඔතුමා අපට දෙන ඊළඟ ගීතය? ඊළඟට මම කල්පනා කරේ මෞගුණ ගීතයකින් අපගේ මේ වැඩසටහන මේවා කරන්න. මම මෙහිදී බලාපොරොත්තු වුණේ මේ විශේෂයෙන් ඔබ දන්නවා මැක්සිම් ගෝර්කි කියලා තියෙනවා, සොඳුරු මිනිසුන් බිහි වෙන්නේ හිරුවෙලියෙන් සහ මවගේ කිරෙන් කියලා. මවගේ කිරෙන් කියලා තියෙනවා. එතකොට මේ මවගේ කිරෙන් තමයි අපි ඔක්කොම හැදිලා බැරිලා තියෙන්නේ. මේ මවගෙන් ලැබුණ ආදරේ අපිට කවදාකවත් ඒක වෙනස් වෙන්නේ. අපි වයසට ගියත් අම්මා ඒ ආදරේ ඒ විදිහටම තිබෙනවා. ඒ තරම් ඒ මව කියන එක, ඒ තරම් මව කියන ප්‍රයෝගේ අපේ සපේ සංස්කෘතිය තුලත් ඒක එහෙමයි. අපි දැන් ගෙදර බුදුන් අම්මා කියලා තමයි අපේ සාමාන්‍යයෙන් අපේ සමාජ විවාහය පවතින්නේ. ඉතින් මම කල්පනා කර අපේ ප්‍රේම කීර්ති අල්විස් සූරීන් විසින් රචිත, ඒ වගේම වික්ටර් රත්නායකයන් සංගීතය මුසුකල්ලා ගායනා කරනු ලැබූ ආදරේ උල්පත වූ අම්මාගෙන ගීතය. අපි ප්‍රාර්ථනා කරමු ඔබතුමාගේ අම්මා ඇතුළු සියලුම අම්මවරුන් ශ්‍රේෂ්ඨ මාතාව කවුද? ඇත්තටම මගේ මාතාව දැන් අවුරුදු 4කට කලින් මිය ගියා. නමින් ප්‍රේම ගුණසේකර මගේ මව. ඉතින් අත වශයෙන්ම අර ඔබතුමා කිව්වාගේ අපේ අම්මලාගේ කිසිම අඩුවක් තිබුණ නැහැ. පොඩි කාලේ අපිට තිබ්බ ආදරයත්, තරුණ වයසේ තිබ්බ ආදරයත්, ওই වයසට ගිහිල්ලා තිබුණ ආදරයත් ඒ විදිහටම අපිට
තිබුණා. ඒක තමයි කාගේ අම්මා කෙනෙකුට ඒ ගෞරව මේ විදිහටම තමයි ඕනෑ අම්මගෙන තමන්ගේ දරුවෙකුට තිබෙන්නේ. ඒ නිසා මම බැලුවේ මව්වරුන් අපි ගරු කරන්න ඕන නිසා, විශේෂයෙන් අලුත් පරපුරට මේ මව්වරුන්ගේ වටිනාකම ගැන අපි කියලා දෙන්නත් ඕන නිසා මම මේ ගීතේ මේ අවස්ථාවට තෝරා ගන්න ලැබුණා. අපි හමු ගීතේ. ආදරේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු, ඔබ මතු බුදු වන දවසේ මාරාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කළා ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහකළමනාකාර සුගත් ගුණසේකර මහතාට. ඒ තමයි මේ ගීත සාහිත්‍ය පිළිබඳ මන අවබෝධයක් තියෙනවා. මුතුමට ගීත ගායනා කිරීමේ කුසලතාවයකුත් තියෙනවා. මට මම දන්නවා හොඳටම. මොකද මම අත්විඳ අපේ ගුවන්විදුලි සංස්ථාවේ
වැඩසටහනක ඒ වගේම අපේ නාලිකා වැඩසටහනක ඔබතුමා ගීත ගායනා කළා තියෙනවා. මේ ගායන කුසලතාව කොහොමද විශ්වවිද්‍යාල ජීවිතයේදී මනතර ලැබුණේ? ගායන කුසලතාවය අත් වශයෙන් මම ඔබ දන්නා මම ඉගෙන ගත්තේ පොරමණ්ඩල මධ්‍ය මහාවිද්‍යාලයේ. ඉතින් ඒ දවස්වල මෙච්චර සංගීතයේ දියුණු මට්ටමක තිබුණේ නැහැ, මංගනේ 70 ගණන් වල. හැබැයි ඉතින් විද්‍යාලයේ සාහිත්‍ය සංගම් රැස්වීම වලදී ඒ වගේම අනෙකුත් අවස්ථාවල අපි සින්දු කියලා තියෙනවා. භක්ති ගීත කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා මම ගීත ගායනා කරලා තිබෙනවා. ඉතින් මොකද අපි විෂයානුබද්ධ ඉගෙන ගන්න වෙලාවට අපිට ඇත්තම සංගීතය ටිචර් නැඹුරු වෙන්න බැරි වුණා. මම වාණි ජාන්සෙන් ඉගෙන ගත්තා. ඉතින් හැබැයි අනිත් හැම අවස්ථාවෙම බැංකුවේ කටයුතු වලදී අපි එකතු වුණාම අපි ගීතයක් ගායනා කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ අපේ අසන්නන් වෙනුවෙන් මම ඔබතුමාගේ හඬ අවදි කරන්න ආරාධනා කරනවා. පොඩි කොටසක් ගායනා මම කැමතියි. මේ මගේ ඊළඟ ගීතය සුනිල් ඉදිරිසිංහගේ ගීතයක්. මම පොඩි කොටසක් ඒකෙන් ගායනා කරනවා. පිනි බර යාමේ සවුලන් හඬලනවා, අම්මා වට කර ලිපගිනි ඇවිලෙනවා, කොළඹ රේල්ලුව රජ ගමනක යනවා, නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා. පිනිබර යාමේ සැවුලන් අනලනවා, අම්මා වට කර ලිපගිනි නැලවෙනවා, කොළඹ රෙල්ලුව රජ ගමනට එනවා, නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා. පුතුනේ අකුරට යන්න පමාවි, ගුරු සිතරි දීලා ගමනට එනවා, නැගිටින් පුතුනේ විම්මල් හිනහෙනවා. කඩමළු ඇඳත පින්කඳ බැබලෙනවා, වේල දෙවේලේ කුසගිනි නොබාලා, කඩමළු ඇඳත පින්කඳ බැබලෙනවා, කලට රුවන් මැසි වසන තාලේ සිල්ප උගත්දා, පිනිබර යාමේ සැවුලන් අඳලනවා, අම්මා වට කර ලිපගිනි නැලවෙනවා, කොළඹ රෙල්ලුව රජ ගමනට එනවා, නැගිටින් පුතුනේ විම්මල් හිනහෙනවා. ඇහෙන රේඩියෝ අතර
අතර අහන්න රේඩියෝ ඔබ FM 97.9 CRI ශ්‍රී ලංකා ඒ ආස් වියන යට ලෝකයට සමිප්ප වෙන්න එන්නේ අහස් වියන සෑම සෙනසුරාදාම දහවල් එකට ඔබොද සෝදරේ එකදී සිලිපෙමි හා හැඩයි රූපේ පොඩි රාජමාලිගේ අරවියා වගේ චංචල හැඟුමක නිති වරණාතුන් යාමේ ආලවන්තම සිංහල සින්ද චීන රේඩියෝවේ අහන්න FM 97.9 CRI ශ්‍රී ලංකා වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අපි ආරාධනා කළා. අසිරිමත් චරිතයකට එතුමා ගීත සාහිත්‍ය පිළිබඳවත් සමාජය පිළිබඳවත් මනා දැනුමක් තියෙන කෙනෙක්. මේ තමයි ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව. ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාර සුගත් ගුණසේකර මහතා. සුගත් මහත්මයා, මේ දැන් මට තව දෙයක් තියෙනවා දැනගන්න. මේ අපේ සමාජයේ දැන් මුතුමාලා මෙච්චර පහසුකම් දෙනවා, අනිත් එක කවදාකවත් මේ ගනුදෙනුකාරෝ අතරමං කරන්නේ නැහැ. එහෙමත් තියෙද්දී ඇයි හොරුන්ට අහුවෙලා මේ මුදල් තැන්පත් කරන්න යන්නේ? තේරුම් ගන්න බැරිද? ඔව්, ඒක තමයි ඇත්ත වශයෙන්ම දැන් ජනතාවට අද වෙලා තියෙන ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක් හරියට ආයතනය මෙහෙවනකොට ඇත්ත වශයෙන්ම අපිට අපේ අපි ගාපි අපිගම අපි ගන්න ඩිපොසිට් සහ අපි දෙන ණය අතර අපේ යම් අනුපාතයක් අපි හරියට බැලන්ස් කරලා තමයි දෙන්නේ. දැන් අපේ බැංකුවනි ආයතන මහා බැංකුව විසින් හරියට පාලනය කරනවා. ඒ නිසා අපි ගන්න ඩිපොසිට් සහ දෙන අතරේ මේ 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 ලාභය බොහොම සාධාරණ විදිහට තමයි අපි ගන්නෙ. එතකොට අපි ආපත වශයෙන්ම කියන්නේ අපි ඩිපොසිට් වලට මහා විශාල අධික විදිහට දෙන්න සූදානම් වෙන්නේත් නැහැ. ණය වලට අපි අධික විදිහට ජනතාවගෙන් අය කරන්න යන්නෙත් නැහැ. හැබැයි අපේ ජනතාව හිතන්නේ මොකද්ද, කවුරු හරි තැනක ලොකු පොලියක් දෙනකොට තමන්ගේ තැන්පතු වලට ඒ තැන් වලට යනවා. වෙන්නේ මොකද, ඇත්ත වශයෙන් මේගොල්ලන්ට ඒ සල්ලි යොදවන්න තැන් නැහැ වැඩි ආදායමක් ගන්න. ඉතින් ඒ නිසා ඇත්තම වෙලා තියෙන්නේ මේකයි, මේ ජනතාව අමාරු වැටෙන්නේ. ඉතින් නමුත් අර වගේ අපේ කියන මහා බැංකුව විසින් පාලනය කරනු ලබන මේ වගේ රාජ්‍ය ආයතන මේ වගේ ආයතන වලට ඇත්ත වශයෙන්ම ජනතාව ආව නම් ජනතාව කවදාකවත් එහෙම අමාරු වැටෙන, ඔබ දන්නවා ලංකා බැංකුව කිසිම දවසක කිසිම කෙනෙකුට මම එහෙම ප්‍රශ්නයක් වෙලාම ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා අවශ්‍ය වෙන්නේ අපි අර වැඩියෙන් ලාභය සහ වැඩියෙන් අපි ආසාව වැඩිකමට ඒ යහම ප්‍රතිඵලයක් කියලා තමයි නියම යථාර්ථය. හොඳයි අපි ඒකන්නේ දැන් මෙච්චර අර දැනගියොත් කතරගම නොදැනගියොත් කතරමන් මෙච්චර මේ කරුණු කාරණා දන්න තේරුම් තියෙන අයත් ගිහිල්ලා අහුවෙනවානේ. අහුවෙනවා. අර තියෙන මුදල් වල තියෙන ලෝභකම තණ්හාව සම්පූර්ණ ඇත්තටම ඒක තමයි. මන්තරන් තමන් පස්සේ පසුතැ වෙනවා. පස්සේ අපපසු ගන්නවා. දිවි හානි කරගන්නවා. දිවි හානි කරගන්නවා. රජයට බලපෑම්, රජයට ගිරණ, රජාමැසිවිල්ලකට වෙනවා. ඕවන්නේ ඒක නේ. මොකන්ද මේ ළඟීතේ? මම ඊළඟට කල්පනා කරා විශේෂයෙන් ඔබ දන්නවා ඇති මේ සුල් ආරත්න ඇතන් විසින් රජිත අපේ ශ්‍රේෂ්ඨ ගායිකාවක් වන අපගේ ලංකාවේ බිහි කරපු නන්දා මාලනියන් ගයන සුදු හාමිනේ ඔබ කොතනද අද දවසේ. අපි කාටත් ඇත්තම උරුම වන දේ තමයි මේ මේ தත්තේ. විශේෂයෙන් ඔබතුමත් දන්නවා අද සමාජයේ මේක තව දරුණුවට දැනෙනවා. මොකද අපේ පවුල්වල සමාජිකව හරි අඩුයි.
ඉස්සර වාගනේ ඉස්සර අපේ පවුල්වල හිටියා 6 දෙනෙක් 7 දෙනෙක් විතර හිටියා. අද ඉන්න දෙන්නයි 3 දෙනයි. මේ කට්ටිය ඔක්කොම රස්සාවල් වලට යනවා. වැඩි දෙනෙක් තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරටවල් වලට යනවා. ඉතින් එතකොට වෙලා තියෙන්නේ අර අම්මයි තාත්තයි දෙන්න ගෙදර තනි වෙනවා. ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම ඒ අම්මයි තාත්තයි ගෙදර තනි වෙනකොට ඒගොල්ලොන්ගේ ඇතිවන හැඟීම් ඒගොල්ලෝ පොඩි කාලේ මේ ළමයි ගැන සිහිපත් වෙනවා. ළමයි කොහොමද හිටියේ, කොහොමද ළමයි අපිත් එක්ක හිටියේ කියන හැඟීම් මතු වෙනවා. ඉතින් නමුත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. හැබැයි ආදරය සහ සෙනෙහස කිසිම අයරකින් දෙමංග දරුවෝ කෙරෙහි අඩුවක් නැහැ. ඉතින් ඒ දෙමෝපිය දෙපළක් හරිද ඒක මාවක් ඇති වෙන හැඟීම් තමයි අත් වශයෙන් මේ ගීතෙන් කියවෙන්නේ. අදහස් කරන්නේ මම කල්පනා කරා මේ සින්දු මේ අවස්ථාවට හොඳයි කියලා. හොඳයි ගැලපෙන හොඳටම හොඳයි අපි හමු. නිවන හවස අසිරිමත් චරිත ගැන විශේෂාංගයට අද ගීතෝරණ අසිරිමත් චරිතය ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහකළමනාකාර සුගත් ගුණසේකර මහතා. මැත්තමනි දැන් මම ඔබතුමාගේ පවුලේ තොරතුරු දැනගන්නයි දැන් අදහස් කළේ. මම දන්නවා ඔබතුමාගේ බිරිඳ බොහොම ජනප්‍රිය, එම නැත්තං ජනතාව අතර ඉතා විශිෂ්ට සේවයක් කරන පරිපාලන සේවය නිලධාරිතුමියක්. එතුමිය මට මුණගැහෙන්නේ ඉන්දු රත්නායක මැතිනිය. එතුමිය
ආරක්ෂමත්යන්සේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කරා. මේ ඊයේ පෙරද මට එතුමිය මොන ගැහන්නේ ධීවර අමාත්‍යංශයේ ලේකම් ලේකම්වරිය හිටියද වැඩ කරන්නේ. මේ ශ්‍රේෂ්ඨ චරිතේ ඔබට කොහොමද මොන ගැහන්නේ? එතුමිය මහත්වසේ මම විශ්වවිද්‍යාල ජීවිතේ ගත ශ්‍රී ජවදපුර විශ්වවිද්‍යාල තමයි මම විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තමයි ඇය මට හමු වුණේ. ඉතින් අපේ අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා ඊට පසුව මම ඇය විවාහ වුණේ. ඇයත් වැලිමඩ ප්‍රදේශ කාන්තාවක්. ලංකා බැංකුවේ වැඩ කරන්නේ. ඇයත් ලංකා බැංකුවේ කළමනාකරණ අභ්‍යාස ලාභියෙක් කැරියට ඇවිල්ලා දැන් බැංකු නිලධාරිනියක් කැරියට නම තිලනි චතුරිකා ගුණසේකර. හරි, සතුටුයි. පුංචි පවුල රත්තරන් අපි තවත් ගීතයකට යමු. ඊළඟ ගීතේ මොකද්ද ඔබතුමා? ඊළඟට මම තෝරගත්තේ මේ අපේ කරුණාරත්න දිවුල්ගනේ සූරීන්ගේ ගීතයක්, උතුරෙන් එන දුම් රිය දේවී කියන ගීතය. විශේෂයෙන් මේ ගීතය මේ ඔබ දන්නා අපි වසර 30ක යුද්ධයක් අපි ගත කරා. ඉතින් ඇත්ත වශයෙන්ම අපේ හින්දු සහ අපේ සංස්කෘතියත් ලොකු වෙනස්කම් නැහැ. අපි මේ දෙගොල්ලෝ බොහොම කිට්ටුවෙන් අපි හිටිය අවුරුදු කාල ගණනාවක්ම. දැන් මෙච්චර හොඳ තිබ්බ සම්බන්ධතාවේ තමයි පසු කාලීනව මේ විවිධ හේතු උඩ විශාල බැඳීම කියන්නේ සෝදා පාලුවකට ගියා. ඒ නිසාම යුද්ධයකට ගිහිල්ලා අපි විනාශයක් කරා ගමන් කරා. ඉතින් මට පේන්නේ මේ ගුණදාස කපුගේ සමග එකතු වෙලා දෙගුල්ගනේ මේ ගීතය හැදුවා. ඒ කියන්නේ උතුරයි දකුණයි ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ මේ අතේ දුම්රිය හරහා තමයි මේ සම්බන්ධ වෙන්නේ කියන එක තමයි මෙතනින් පෙන්වන්නේ. මේකේ ඇත්තම අර්ථය හුඟක් උදායි. මේ ගීතේ මත ලිව්වෙත් ඔය යුද්ධේ තියෙන වෙලාවේදී. ඉතින් ඇත්තම අද ඒ ගීතේ ඊට වඩා වටිනවා. අපි කියන්නේ මේ සහ සම්බන්ධතාව අපි උතුරත් සමග ඇති කර ගැනීම තමයි මෙතනින් පෙන්වන්නේ. ඒ සම්බන්ධතාව තියාගත්තොත් මොකද අපි සංස්කෘති වශයෙන් ලොකු මහා වෙනස්කම් නැහැ අපි අතරේ. ඒ නිසා ඇත්ත වශයෙන් මේ තිබ්බොත් අපිට ජාතියක් කැටිය රටක් කැරියට අපිට විශාල දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් මම හිතන මේ රජරට සේවයේදී මේ විශාල මේ අති දක්ෂ පිරිසක් එකතු වෙලා හදපු නිර්මාණයක් තමයි මම ඊළඟට තෝරාගත්තේ උතුරෙන් එන දුම් රිය දේවී කියන ගීත. අපි හමු ගීතේ. උතුරින් එන දුම් රිය දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී වරදක් කරලා උතුරින් එන දුම්රිය දේවි කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා ප
අපි දෙවියන් සමගයි තව ඉන්නේ සිනාසිසි ඔබ බිමට බසින්නේ උතුරින් එන දුම්රිය දේවි කවුරුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කළා. ජාතියේ මහා පහන් ටැඹ කියන විරුදාවලියෙන් හඳුන්වන ලංකබැක්වේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාරතුමාට එතුමා නමින් සුගත් ගුණසේකර මහතා, දැන් ඔබ මේ ගීත සාහිත්‍ය පිළිබඳත් හොඳ දැනීමක් තියෙන කෙනෙක් හැටියට, දැන් මේ අද අපිට ඇහෙන ගීතයි එදා ඇහෙන ගීතවල මක්කරි වෙනසක් දකින්නද? ඔව්, ඇත්ත වශයෙන්ම දැන් ඒතර මම විශේෂයෙන් දකින්නේ එදා ඇහුණ ගීත අද වුණත් අපිට රසවින්දනය කරන්න පුළුවන්. එතන එකද වටිනාකම. ඒ කියන්නේ අපිට ඒ ගීතත් කටපාඩම් ගායකයත් දන්නවා. දැන් ඊට අමතරව දැන් අද විශේෂයෙන් දැන් ඔබ දන්නවා දැන් අද රූපాయనిේ ගුවන් විදුලි මේ විශේෂ අද තියෙනවා. දැන් මේ මොකද නව ගායකෙන් හඳුන්වා දෙන මේක. ඒ හැම ගායකෙක්ම කියන්නේ මේ පරණ ගීත කියන්නේ. එක්කෙනෙක්වත් මේ අලුත් ගීත කියන්නේ. එකෙන් පේන්නේ අලුත් පරපුර පවා ඒ කියන්නේ තමන්ගේ තරඟකාරී අවස්ථාවේදී පාවිච්චි කරන මේ පරණ ගීත. ඉතින් ඒ ගීත හිතට වදිනවා. අද ඒ ගීත රචනය ඉහළින් මට්ටමක තියෙනවා. සංගීතඥයොත් එහෙම. ඒ කියන්නේ නොමියන ගීනේ. නොමියන ගී. ඉතින් අත වශයෙන්ම ඉතින් ඒ නිසා අත වශයෙන් මේවා අපේ සදාකාලිකව අපිට තියෙනවා කියන එකයි මට හිතෙන්නේ. ඊළඟ ගීතයට අපි යමු. ඊළඟ ගීතය අතට මම තෝරාගත්තේ මලක් උනේ ඇයි නුඹ මට කියන ගීතය. මේක ඇත්තම අමරසිරි පීරිස් මැතිතුමා තමයි ගායනා කරන්නේ. එතකොට සමන් ආතාවුද හෙට්ටි තමයි රචනා කළා තියෙන්නේ. කලණි පෙරේරා සංගීතය සපයලා තියෙන්නේ. මෙතන පෙන්වන්නේ තමන්ට ලබා ගන්න බැරි වුණ දෙයක්. හැබැයි ඔහු සතුටෙන් හරි විනෝදෙන් හරි කියන සමන් හදවත නොලබුණා කියලා ඒකට වෛරයක් මොකුත් නැහැ. තමන් සතුටෙන් මේක වර්ණනා කරනවා තමන්ගේ හදවත තුළ. ඉතින් ඒ නිසා මම කල්පනා කරා මේ ගීතය තෝරගන්න හොඳයි කියලා. අනිත් ගැත්තම ලංකාවේ ඉතාමත්ම මෑතකදී බිහි වුණ ජනප්‍රියතම ගීතයක් මේ ගීතය. අපි හැම ගීතේ මලක් නුනේ ඇයි නුඹ මට ජීවිතේ සුවඳ සලෙලි එනමුදු සිප ගන්නට තහනම් විලකුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසිල දිය දූතක් ඔන්නට තහනම් කීවද පෙතලියෙන් මහද පහන් දල්වනු කෙලෙසින් කියන්න මලක් නුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට ලකුලේ
මට ජීවිතයට සිසිල සිල දියදුතක් මොල්ලට තහනම් නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගෙන් සමුගන්නට මත්තෙන් අද අසිරිමත් චරිත තමයි ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහකළමනාකාර සුගත් ගුණසේකර මහතා. ඔබතුමා මේ අවසන් වශයෙන් මේ ජනතාවට මොකක් දෙන පණිවිඩේ ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීතුමෙක් හැටියට? ඔව්, ඇත්තටම මට කියන්න තියෙන්නේ ලංකා බැංකුව කියන කවුරුද? ලංකා බැංකුව කියන ජාතිය මහා පහන්ටම අපි අවුරුදු 80ක් මේ භූමිය තුළ ඉන්නවා. රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් අපි කරලා තියෙනවා. අපේ අරමුණ ලාභයේ පවණක්ම නෙවෙයි. අපි තමයි ලංකාවේ වැඩියෙන්ම ලාභ ලබන ආයතනය ගිය අවුරුද්දෙත් එහෙමයි. අපි තමයි බ්‍රෑන්ඩ් එකක් හැටියට ලංකාවේ තියෙන ලොකුම බ්‍රෑන්ඩ් එක. ඒ වගේම අපි තමයි හැම ශාස්ත්‍රයකම නායකත්වයේ ඉන්නේ හැම පැත්තකින්ම. ඉතින් ඒ හැමදේම තිබුණත් අපි සමාජ ජනතාව වෙනුවෙන් අපි විශේෂ සේවාවක් කරනවා. ඔබ දන්නවා යුද්ධ ඉවරන කාලේ අන්තිම මොහොතේදී උතුරට කිසිම කවුරුත් ගිය නැති බව ලංකා බැංකුව තමයි ශාඛා හදලා උතුරු ජනතාවට ඒ දේ කරේ. අපි අද ගොවියෝ ගත්තම අද ගොවියෝ ළඟට ගිහිල්ලා ගොවියන්ගේ වීමිල දී ගන්න අපි ගොවියන් සඳහා ගොවි ණය දෙන්නේ අපි. ඒ වගේම මහා ජාතික මෙහෙවරක් ඉදු කරනවා. ඉතින් මේ අංශෙම අපි තීරණය කළා නැහැ. ඒ වගේම මහා විශාල ව්‍යාපාරිකෝණ්ඩත් අපි උදව් කරනවා. ඒ අංශෙන් බලන අපි මුළු මහත් සමාජයටම අපි උදව් කරනවා. පොඩි ළමයගෙන් පටන්ගෙන වයසක කෙනා දක්වාම විශ්වාමික දක්වාම මහා කාර්ය භාරයක් ලංකා බැංකුව කරනවා. ඔබත් ඒක හොඳටම දන්නවා. ඉතින් ඒ නිසා මේ ජාතිය පහන්ටම අපි ආරක්ෂා කරගන්න ඕන. ඒකයි ජාතියෙන් මම කියන්නේ ලංකා බැංකුවත් එකතු වෙන්න. එකතු වෙලා අපි ඔක්කොම එකතු වෙලා මේ මොකද අපේ ලාභේ අන්ත අවසාන වශයෙන් යන්නේ රටට. අපි එක්කෙනෙක්ගේ පුජ්‍යලක කිසිම සාක්කුවකට යන්නේ නැහැ. ආපහු භාණ්ඩාගාරවල තමයි මේ මුදල් යන්නේ. හොඳයි, අද වැඩසටහන පටිගත කළ කාර්මීල් දහරි, දුෂාන් චමුත් වැඩසටහනේ නාද ශික්ෂණය සහ නිෂ්පාදනය, සංගීත විශාරද සසිත සලින්ද, මෞබෙහිතවත් සීලරත්න සෙන්නත් අද අපේ අසිරිමත් චරිතය ජාතිය මහා පහන් තැඹ ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාර සුගත් ගුණසේකර මහතාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඔව්, ඉතින් තවත් එක ගීතයක් තියෙනවා සමගන්නට පත්තෙන්. ඒ ගීතය ගැන මේ ගීතයත් අත වශයෙන්ම ඔබ දන්නවා මේ HR ජෝතිපාලයන් 70 දශකයේ මතන ඔබතුමා හොඳට පදන්න ඒ යුගයේ HR ජෝතිපාලයන් නැතුව අපිට අපගේ මේ චිත්‍රපට සංගීතය කොහෙත්ම කරන්න බැරි මට්ටමට තිබුණා. එදා හිටපු සරත් දසනායකයන් වාගේ අයට මේ හොඳම ගීත ඇත්තසම ගායනා කරේ එතුමා. මම කල්පනා කරා එතුමා අපිට අමතක කරන්න බෑ මේ වෙලාවේ. අත්‍යවශ්‍යම කෙනෙක් අපිට දිය පොඳක් වෙමින් තොල් වියලුණ පිපාසයට කියන ගීතය. ඒ ගීත මේ මොකද ජ්‍යෝතිපාලයන්ගේ වටිනාකම වැඩි දෙනෙකුට තේරුණේ එතුමා මිය ගියාට පස්සේ. ඇත්තටම අද බලන්න අපි හොයනවා ජ්‍යෝතිපාලගේ කටහඬක්.
අපිට අද වෙනතුරු මොන තරම් පිබිදෙන ගායක පරපුරක් හැදුවද අපිට හදාගන්න බැරි වුණා. ඉතින් මේ ගීතේ එච්චර හොඳ ගීතයක්, හොඳ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කරුණාරත්න අබේසේකර සූරීන් එක්ක එකතු වෙලා හදපු ගීතයක්. ඒ නිසා මම අවසාන වශයෙන් එතුමාට ගෞරවයක් කරන දෙදෙනාටම කරුණාරත්න අබේසේකර සූරීන්ටයි ඒත් ගෞරවයක් කරන මම මේ ඔබ අගේ ඉලන්නේ හෙට අදටත් වඩා මට